මෝහක්හයෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මං ම නිරා ජස්ස සුනන්තු සද්ගමොක්කදං දම්මස් සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා නමු තස්ස භගවත වරහතුෝ සම්මා සම්බුද්දස්ස. නමු තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය බේවා. පින්වත්නේ. බුදුරජාණන් වහන්සේ විසින් අනුදන වදාළ ධරමය අපි ක්‍රමාණුකූලෝ ක්‍රමාණුකූල විසර හට දියුණු කරගෙන යනකොට අපි සියල්ලන්ගෙන්ම සිත මුදවාගඩ උත්සහවත්තෙන්ඩෝන්නේ. මොකද සියල්ලන්ගෙන්ම සිත මුදවාගත්තා අය ඇත්තේ නැහැ. සියල්ලන්ගෙන්ම සිත මුදවාගෙන අවබෝධී කරා යනවා කියල දෙයක් දකිට ලැබෙන්න්නෙත් නෑ. බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා වෙලා කැවිල්ලා. තරා දෙවි කෙනෙක් පිමසලා තියනවා යතෝ යතෝ මනෝ නිවාරයේ න දුක්කමේතං තතෝ තතෝ ස්වාමීණී භාග්‍යවතුන් වහම්ස යමකින් යමකින් සිත වලක්වා ගන්නේ නම් ය යතෝ මනෝ නිවාර මනස නිවාරණය කරනවා නං සිත වලක්වා ගන්නවනං. ඒ වලක්වා ගත්ත දෙයි එයාට දුකක්කෙන් නැත්තං න දුක්කමේතිී. නං තතෝ තතෝ ඒදේ නිසා එයාට දුකක්කෙන් නැත්තං ස්වාමිණී සියල්ලන්ගෙන්ම සිත මුදවා ගත්තොට සබ්බතෝ මනෝ නිවාරයේ සියල්ලන්ගෙන් සිත මුදවා ගත්තොත් සබ්බ දුක්කා පමුංචති ස්වාමීනියාට දුකෙන් මිදෙන්ට පුළුවන් නේද කෙලැහවා එතුරිකට බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන උත්තරයක් දුන්න බුදුරජාණාන්ස වදාලා ඒ කතාව අඩු පහඩු සහගත බව ඔබ ඔය කියන කතාව අඩු පහඩු සහගත බව එ නිසා බුදුරජාන් වහන්සේ අවබෝධය කරා යන මඟ තවත් අපට පහන්සු කළා එච්චර බරපතල කළේ නැහැ අවබෝධය කරා යන රිජු ක්‍රියාමාර්ග රිජු ඉස්මතු කරල අපි අපිට පුදුමාකාර අනුකම්පාවකින් ධර්මය මතුකොට වදාලා දුරජාන්ස වදාලන්න සබ්බතෝ මනෝ නිවාරයි නෑ නෑකිවා. සියල්ලන්ගෙන් සිත මුදවා ගණ්ඩෝ නෑකිවයි එකකම අරු වැඩක්. සියල්ලෙන්ම සිත මුදවා ගන්න කොහොමද ඒ කරන්න බෑ මනෝ සංඥත්ත මාගතන් තත තතෝචපාපකම් එතකොඩයා සිත වලකාගත යුත්තේ මූලිකවසිං සිත වලකාගත යුත්තේ ඒ පුද්ගලයා තුළ, ඒ යම් කිසි අරමුණක් පදනම් කරගෙන අකුසල් විතර්ක විචාර ගොඩනගෙනවනන්, කාම විතර්ක විචාර ගොඩනගෙනවානම්. ව්‍යාපාද විතර්ක විචාර ගොඩනගෙනවනම්. හිංසා විතර්ක විචාර ගොඩනැගෙනවානං. පාපී අකුසල් විතර්ක විචාර ගොඩනගෙනවනම්. අන්නේ විදියට ගොඩනගෙන තත්වයෙන් විතරයි සිත මුදවා ගණ්ඩෝන එතකොට සියල්ලන්ගෙන්ම සිත මුදවාගන්ටුවමනා කරන්න. එතුොට මේ වැඩේ කරන්න වෙන වර්තමානයේ. එනිසා තමයි අපි හැමවෙලාවකම දේශනාවිදිකයන්නේ පින්න්නත වර්තමානයේ ධර්ම විතරක් විදර්ශනා කලා මැති කියලා. මොකද වර්තමානයේ තමයි පින්නත්නී එබඳු ආකාරයක අරමුණු ඇසුරු කරගන අරමුණු පරිහරණය කරගන, අරුණ නිසා අරමුණ හේතු කරගන, වර්තමානයේ අකුසල් විතර්ක හටගන්නේ, වර්තමානි අකුසල් විතර්ක හටගන්නේ පින්වත්න, ඕ අර්තමානී ඉස්පර සෑඇසුරු කරගෙන සිහිනුවන නැතිවෙච්ච නිසා එනිසා ඕගොල්ලන්ට වර්තමානයේ නිවීම පිණි සවශ්‍ය අවකාශෙවි තරක් ගොඩ නඟාගත්ත මැති අතීතය සියලුම සංස්කාර මම නිරුද්ධ කරන්නන් කියලෙ එකක් කරන්නඩත් බෑ එහෙම කර්ඩු මනත් නෑ යතෝ යතෝ මනෝ නිවාරයේ දුක්කමීත තතෝ තතෝ කියල කිව්වට යමකින් යමකින් දුකහට ගන්නවා අනගේ සියල්ලැන්ගින් සිත මුදවා ගට ඕනා කියලා බුදුර ජාණන්හන්ේ අපට අනුදැනවදාලිනෙ. සබ්බතෝ මනෝනිවාරයේන සබ්බතෝ සියල්ලන්ගෙන්ම මනසනිවාරණය කරගතය තුන්නේ. යම්කිසි අරමුණක් ඇසුරු කරගෙන අපි තුළ නොඒක්කාකාරයේ කෙලෙස්වි තර්ක විචාර ගොඩනගෙනවානං. ඒ කෙලෙස්වි තර්ක විචාර ගඩනගෙන තැනින් තමයි විදර්ශනා කොට සිත මුදවාගත යුත්තේ. ඔන්න ඔතන්ටයි අපි විදර්ශනාව, ආවිච්චි කරන්නේ විදර්ශනාව භාවිතා කරන්නේ ඔය වෙනුවන් තමයි එතකේ විදර්ශ භාවිතය තහවුරු කරගන්නේ කොහොමද ස්ථාවර කරගන්නේ කොහොමද කියල තමයි අපට තවමත් හිතාගන්න බැරි. ඒ තහවුරුුවීම පිණිස තමයි අපට හිතාගන්න බැරි. එතකොට දැන් මේ විදිට දැන්මීට පෙර අපිකරපු දේශනාවේදී අපි මතු කරලා දැක්වා කුමක්ද. අප පැහදිලිකොට ඔයත් තන්ඩ තේරුම් කලා බොහොම වැදගත් දෙයක්මොකදදේ. ඒ තමයි නීවරණ ටික රිජුව මැඩ පැවැත්වීම පිණිස කොහොමද සමාධී අරතය ගොඩනගා ගන්නේ. එබඳු සමාධිමය අරථයකට එකතු වෙනකොට ඒ සමාධී අරතය තුළ අත්දකින සුන්දර තත්ත්වය තුළ ඒ පුද්ගලයා තුළ කාලේන කාලං මනසිකා තබ්බං කියලත් යම් දෙයක් පැහැදිලි කලා එයා කාලින් කාලෙට කාලෙන් කාලෙට මනසිකාරය කරන්න ඕන තත්වෙකුත් පැහැලික ළමුකක්දේ ඒතමයි පන්නත්තින් සමාධි නිමිත්ත් පග්ගහ නිමිත්තත් උපෙක්කා නිමිත්තත් කියන තත්තේ කාලින් කාල්ට මනුසිකාරය කරන්න ඕන එතකුණ හරියටම කේන්ද්‍ර ගත වෙනවා නිරෝධය නැනෑ ම මේ වැඩ පිළිවෙල ඇතුළේ නවතින්ටනම් හොඳනෑ මේ වැඩ පිළි වෙල තුළෙ ම නැවතුන්නොත් මටාර ආයෙත් මට එකතු වඩ වෙන්න බවයටමයි වැඩ පිළිවෙලා තුළි ම නැවතුනොත් ඒ නැවතෙනකම නිසා මටි එකතුවෙන්ඩ භවයටමයි ඒ නිසා මමනං භවය තුළ නැවතකතුෙන් උමනාවක් නෑ ොන්න තරම් සමාධිය ඇතුළි සැපයක් තිබ්බත් මොන්න තරං සමාධිය තුළි ප්‍රීතියක් තිබුණත් මොන්න තරම් සමාධිය තුළි පස්සද්ධියයක් තිබනත් ඒ පස්සද්ධිය සමාධිය ඇසුරු කරගන ඒ ශ්‍රාවකයක් හිතේ එතන නව තින්න ඇතුකට ඇයි එයාට හැම වෙලාවකම ඔයා මේ ධර්මමාර්ගයට ආවේ මෙන්න මේ අරථයෙන් නේද කියලා ධර්මමාර්ග ඇතුළේ ලස්සනට අර්ථය පෙන්න්නනෝ. ඒ අරථේ පෙන්නන තැන අර්ථය ස්මතු වෙන්නේ කාලිින් කාල්ට පක්්ගානිමිත්තයි කාලිින් කාල්ට උපක් නිිතයි කාලිින් කාඩ ස මාධනනිමිත්තයි මනසි කාරෙක් කලු. මනසිකාරය ඇතුළේ තමයි අන්න ඒ මනසිකාරය කරනකිනාට තමයි ප්‍රචඥාව කියන සීමාවට යන්න පුළුවන්. එතුො මෙතන ප්‍රඥාව කියල කතා කරන්නේම උදයත්ත ගාමිනියාා පඤ්ඥාය සමන්නාගතෝ කියන තත්ත්ේ උද්දයවැය දකින මට්ට මේ ප්‍රඥාව විදදර්ශනා නවමහා විදර්ශනාව ඇසුරු කරගත්ත ප්‍රඥ්ඥාව කොට දැන් නමහා විදර්ශනාව ඇසුරුරගත්ත ප්‍රඥාවට මුලින්ම දියුණුවෙන්ඕනත් කාරණ කහිපයක්ති නොමකදද මුලින්ම දුණුවෙන්ටන ඥාන ගවේෂණයක්තියෙනවා නාමරූප පරිච්චේදක ඥානය සම්මර්සන ඥානය ආදී වසිෙන් මූලික තත්තයක් තිේෙන. නාමරූප පරිතච්චේදක ඥානය උදෙසා දෙැංනර උදය අත්තගමිනී ප්‍රඥාව අදන කෙනෙකට ඊට කලින් ඇතිවෙන් ඥන කිීප ත්ති. එතකට ඒ කලින් ඇතිවි්ඩෝන ඥාන තමයි මේ නාමරූප පරිච්චේදක ඥානයේ සහ සම්මර්සණ ඥානය ඇසුර කර ගත තත්ත්තුවය. නාමරූප පරිච්චේදක ඥානී කියන කමුතුයිෙන් අය හදන්ට දෙයක් නෑ. දුක්කා පටිපදා ප්‍රදුප්‍රතිපදාවන් වනත් අවබෝධය කරයන්ට දු ප්‍රතිපදාමට කලින්දේශනකන දුප ප්‍රතිපදාව කිය රාදය සොහ හුල එකතාව කිවනේ එතට මේ දුප්‍රතිපදාවන් අවබෝධය කරායන්ත් පුළුවන් සුප්‍රතිපාවන් අවබෝධ කරය කෙනෙක් බද්ාසනයාය මෙමහි අවබෝධය කරායන්ද හිතන්ඩපා ොද එන්ඩ 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 එන්න කෙලෙසුන්ගේ උද්දවේගයක්ත් තමන්ගේ රාගදය සමූහොයන්ගේ චර්යාත්මක නැගී සිටීමත් වැඩිවීමක් මිසක් අඩුවීමක් න නෑ පින්නවත්ම එ එ එඩ එන්ඩම පින්නත්නී එබඳු තත්ත්වයන්ගේ වැඩිවීමක් මයි අපට දකිඩ ලැබෙන්නේ අඩුවීමක් නන් නොවේ එඩ එන්ඩ ඩවීමක් තම අපට දකින්න ලැබෙෙන එතකට එඩ එන්ඩ වැඩිවීමක් දකිඩ ලැබෙන නිසා අපිට ඉස්සරහට සුකපතිපාව නිවන් දකිින්ඩ වෙනනම් තවත් බුදධාන්ත්‍ර ාන බලාගනත් ඉන්ඩවේ සමහර විට ඒනිසා එබන්ඳු බොලොධද අර්ථයක යන්ඩෙපා සුකපතිපදාව නිොඳකින පුළුවන් හැබැයි මීන තව කල්ප ගානක් සසර සනැදින්ඩ පෙනවාන ඒනන් දැන් අවබෝධය කර යන් නම් ීවිදිේ ඉද්‍ර ධර්මික දවුණනුවන් මන ඉද්‍රිය ධර්මෝ අර්ථය කොච්චර ගැඹරට යනවාද කියලත් අප පට කලින් දේශන පහැදිලි කළ දැන් සමාධී අරථය එකතු වෙනකොට. දැන් සමාධිය අරථය ඇතුළේ අපි දැන් සමාධිය තුළ බොහෝ විට නැගී සිටලතින් සමාධිය ඇතුළේ අපි තවදුරට සසර රදවන්ඩ ටිඩක් නෑ අර සමාධය ඇතුළේම පිනවතනවත සසාමාධී වඩමින් වඩමින් වන සිකාරය කරනවා සමාධීන ිතයි පක්්ගහ නිමිත් අයි උපක්කා නිමිතයි ඒ ඒ යම්බලාවක මුන්න මට්ට මේ සමාධිය වැඩුවත් පින්වත්නී සිත කලබල වෙනවා සිත කලබල වෙනවා සමාධ මිත් අයි පක්ගහ මිත අයි උපක් නිමිත් අයි නැත් ඔයත්තුන්න නැති තැනක හැමවෙලාවකම කලබලයක් ඇති වෙනවා එතේඒ සමාට අර දිහාන ටික ඇතු එත ඒ පුද්ගලයා තුළ කලබල කෙනයා බලන්නේ ඒ සැපේ තවක දුරටත් මෝරන්නේ කොහොමද පත්සද්ධිය කහොමද මෝරන්නේ සමාට සමාධී අර්ථයේ කඩා වැටනුත් ව්‍යාධකට වඋනත්වෙන්ට පුළුවන් ගනිය අරලින් තිබ තත්ව මටනෑන කියලා නමුත් දැන් අර උපෙක්කා නිමිත්ත නිසාම යාට මේ විතක්ක විචාර ප්‍රීතිසුගේ එකක් කරතා සහිත අංගයන් පිළිබඳව පවාහිත මැදහත් භාවයක් පවතින්නේ. දැන්යාට තියෙන්ෙ මොකක්ද ප්‍රඥාව හදණඩයි ප්‍රමී ප්‍රඥාව හරියට මහ ගන්තොත් මේ යුගයේ මඟ පලවබෝධය කනාා යනවා කියන එක බොහෝ මමාරු තත්ත්වයක් එහෙම නෙමි එක ගොඩාක් කමාරු නෑ. එතට ප්‍රඥාව හදන ශ්‍රාවකයා තුළෙ එකකන ප්‍රඥාව ගුල්ලන්ට හදාගන්ටුවමනයි නං. ඒ ප්‍රඥ්ඥාවේ අපි අර නිවන්දකින අවබෝධය මග පලස් පරුෂකරනටම මේ ප්‍රඥාවට ප කියන උදයත්ත ගාමිනය ප්ඥාය සමන්නාාගතු. උදයත්ත ගාමිනී ප්‍රඥාව ඒ උදයත්ත ගාමිනී ප්‍රඥ්ඥාව කියන එක හදන්ඩ නං. උදයත්ත ගාමිී ප්‍රඥාව ඇසරු කරන්නට නං, උදයත්තගාමනී ප්‍ර්ඥාව ඇසුකු ඇසුරු කරන මට්ටම මේ අධ්‍යාත්මික ප්‍රවේශය ඉතා මැන්නවින් අපි අඳුනා ගන්ට ඕන පින්වත්මි උදයත්තගාමනී ප්‍ර්ඥාවට කලින්ම අපි උදයත්තගාමිනී ප්‍රඥාව කියල කියැන නව මහා විදර්ශනාව කියනික ඔය අපි දේශනාවල කතා කරන උද අබ්්‍යඥානය බංගානු දර්ශන ඥානය බයතු පට්ඨාන ඥානය කියකි අපි කතා කරන නවමහා විදර්ශනාවත්තියෙනවා ඔය නවේ තම උදයත් ගමනිී ප්‍රඥාව ඇසු කරගන තමයි නවමහා විදර්ශන වැඩින්නේ නවමහා විදර්ශනාව සම්බන්ධව දේශනාපි ගොඩා කරලා තියෙනවා. එතොට ඒකඩ උදයත්ත ගමනිී ප්‍ර්ඥාව ඇසරුරන මට්ටමට අපේ ඇතුලාන්තේ හදාගණ්ඩනම් අපිට වූමනා කරනවා ප්‍රධාන වස්සේ ඉන් පින්නත්නී ඔය අපි කතා කරන නාමරූප පරිච්චේදක ඥානය සම්මර්සන ඥානය වගේ ඥාන වූමනා කරනවා ඒ ඇතරම. අපිට නාමරූප පරිච්චේදක ඥානී කියණෙක ුවමනා කරනවා මයි. නාමරූප පරිච්චේදක ඥානය කියනෙක දැන් හැදිලත්තියෙන් හේතුව නාමරූප පරිච්චේදක ඥානය අර ඉන්ද්‍රිය ධර්මෝල සතීන්ද්‍රිය වැඩෙනකොට හැදිලතිී. හිනම් අපිට අර අතිරේක වඩු පහඩුවක් ිටි ැනත් පිරවෙලා තිෙනෙකයි අපපි ලෝකෝතරආර්ථයම සතිය කතා කළ දැන් අපිට මතකයි මීට පෙරදේශනාවද අපි සති ඉන්ද්‍රී ගැන කතා කරද අපි කිව් කොහොමද සතිය කියලා කියන්නේ නාම රූප ධරමයන්ගේ ඇත්තිවීම නැතිවීම දකිනමට මේ සතියක්ම වෙඩෝන කියෙල අපි කිව්වා අන්න එහම කිව්ේ වෙන්නම කොටවත් නමයි ඒක ප්‍රඥාවට තල් වු අර්ගෙන ින් ෝන නිසා ොකද මෙතන කතා කරන පඥාව උදදයත්ත ගාමිනියා ප්ඥාය සමන්නාගත අපි මෙතන කතා කරන ප්‍ර්ඥාව තමයි උදයත්ත ගාමිනී ප්‍ර්ඥාව උදයවැය දකින මට්ටම ප්‍රඥ්ඥාව එත උදයත්ත ගාමිනී ප්‍රඥාවට උදවක් ලබෙන්ටනම් නාමරූප පරිච්චේද ඥානය කෙනෙක වුවමනම උදයත් ගාමනී ප්‍රඥාව නිස හටයන කොටසපි කියන ම විදසද. උදය අත්ත ාමිනී ප්‍රඥාව පදනම් කරගන මග පල අවබෝධයකරා ශ්‍රාවක්‍යාව එක දු කරන මට අපි කියැන නව මහාවි දර්ශනාව කිය මේකොම් ප්‍රඥ්‍යාව සීම අපි මේ කතා කරනය. ොත්ේ දත්ත ගමී ප්‍රංඥාව ඇසුරුරගන ගොඩනගෙන නවමහා විදර්ශනාවේක ගැ අපිමීට පස්සි දේශනාවක් කරන්න මේ දේශනාමාලාවටම නවමහා විදර්ශනාවට උපකාාරතයේය උදත් ගමී ප්‍ර්ඥාව ඇසරුරගන ගොඩනගෙන නිසා ඉට කලින් හදන්්ඩෝන එකත්ේ නොමකක්ද නාමරූප පරිච්චේද ඥානේ ඒක නවමහා විදර්ශන ඇතුලි අපිතා කරන්න ඉන්නේහ. දැන් අපි මේ ඉද්‍රියධර්ම දුක්කා පටතිපදාවෙන් වහා ඔවබෝධය කරා න්ටනම් අවබෝධයකාරා යනයකි වහා යනවද හිමින් අනවාද කියනෙක තෙරෙනෙ වෙන්නේ ඉන්ද්‍රිය ධර්මවල ප්‍රබලතාවේ සහ දුබලතාව අනුව. ඇතටම කිප්ා ිඤ්ඥා ධන්තාබිඥ්ඥා කියන්නේ ප්‍රබලතාවේ දුබලතාව කියනක. කවරකද ඉන්ද්‍රිය ධර්මවල. එතනි ඉන්ද්‍රියර්ම කිිපාිඥා ධන්තාවිි්ඥා කියයන ඉද්‍රිය ධර්ම ප්‍රබලයි ඉන්ද්‍රියධර්ම දුබලායි ක කියෙ. දෙ අපි බල ඉද්‍රිය ධර්ම ප්‍රබල කරනයි ්‍රබල කරන්න ඉන්ද්‍රීධර්මවල ප්‍රබල වෙන තත්ත්වයට තමයි මාර්ග පලාවබෝධය තීරණය වෙනි. එහන් ඉන්ද්‍රිය ධර්ම ඉහලටම වැඩි්ච තැනක තමයි රහතත් නොසේ බිහිවෙන්නේ. දැන් අදරහත් වුණ අද සෝතාපන්න වනා අතානාගාමි වුනා කියනට ඉන්ද්‍රීධර්ම නෑ. ඒකයි මේ මේ කාලි ධර්මය දන්න එති කෙනා මගඵලලාබීන් කියල අහුවන්නේ මි්‍යාවකට පින්න්නත්න්නේ? මාර්ගඵල කියලා හුව බොහ විට මිත්‍රියා මිත්‍යාවකට එකැන මඟ පලලාබී නෑනමි මෙකල මගල පල ලාබීන් සිටිය හැක. නමුත් ඔය මාර්ගඵල ලැබවා කියලා හවා දක්වමින් ඒවා ඉස්මතු වෙන තැන්වල් නන් තියන්නේ පින්වත්නී ඉන්ද්‍රිය ධර්මෝල දුබලතාවය. ඒකින් තේරුම් ගන්ඩ් මාර්ග පල ලැබවා කියනගේ මග පල ෑකල ඔන්න ක මත තමයි මග පල තියනෝද නැද කියලා තිරනෙ කර ද ම දේ හදට මහක න්න කෙනෙකට එල ක ෙක් විශලිස කරන්න පුල. එයා කතා කර විදිී හිතේ කැෙ ොඩාක් එහෙම එක පාර කතාවෙන් අල්ලට බෑ නමුත් ගොඩාක් පෙලාවට කතා කරන වි්‍යානුව අපිට පුළුවන් තරණය කරන්න එයාගේ අවබෝධය කෙබඳුද කෙේද කියල් එම තිරණය කරන්න පුළුවන් එතවට දැන් උදයත් ගාමිනී ප්‍රඥාව තමයි මේ වහාවබෝධය කරා යන්න කෙනෙක්කු තුළ ඇතිව්ඩෝන ප්‍රඥාවේ නිර්ණය සීමාව ඒ උදයත්ත ගාමිනී ප්‍ර්ඥාවට කලින්ම ඒතුළ හැදින් ටෝ උදඇත් ගමි ප්‍රඥාව හා පැත කතා කරනව නවමහ විදරසනාව. එනවහා විදර්ශාව වැඩීගෙන වැඩිගෙන වැඩිග යනකටමයි අවබෝධ ස්මතු වෙන්නේ. ඒටි වෙනම දේශනාවක්රන්නට පලාපොත්තු වෙනවා යට පස්ස උදයත් ගාමිනී ප්‍ර්ඥාව කියන එක ඇසුරු කරන්න මට්ටමීදී මූලික තත්ත්යක් විදිර තියෙන්ට ඕන දෙයක්තිය නොමකක්දේ ඒ තමයි පින්න්නත්නී ඒ පුද්ගලයා තුළතියෙන්ට ඕන නාමරූප පරිච්චේදක ඥානී කෙලෙක් තවත් සම්බර්සන ඥානයාදී තවත් ඥාණ දෙකත්වී නො නමුත් ප්‍රධාන වසයෙන්ම නාමරූප පරිච්චේදක ඥාන ඒකට තල්ලුවක් කෙන විදිර තමා අපි සතිය වඩලති ස සති ඉන්ද්‍රී හදලා තියනක තල්වක් ලැබෙන විදින මත ැතිට කලින් දේශනාව අපි කිවා සතිය ඉන්ද්‍රිය ධර්මයක් විදියට අවබෝධයක ේන්ද්‍රගත වෙනකොට ඕගොල්ලගේ සතිය වැඩෙන්ට ඕන කෙසේද. ඕගොල්න්ගේ සතිය වැඩෙන්ට ඕන ස් ඕගල සතිය වැඩෙන් ඕන ස්තීරවම මාර්ග පලා අවබෝධය පිණිස ශ්‍රාවකයගේ අවශ්‍ය දැනුමේ ස්වභාවයට අනුවමයි එ කොමද නාමරූපධර්ම නාමරූප ධර්ම වසයෙන් තේරුන් අරගෙන ස්නාමරූප ධර්මට ටික ඇතිවෙලා නැතිවෙල යනෙ ඇතුළේ සත්ව පුද්ගල ආත්මීය ස්වභාවයකින් පිළිගත්ත ගතිය කැඩෙන ආකාරයට නා පිළිගත්තාආරය ැඩෙන ආකාරයට බලන්නේ නවමාවවි දර්ශන ඇසරු කරගන නමුත් නාමරූප ධර්ම නාමරූප වසින් අඳු ගට නාමරප ධර්ම නිුදධව යනවා සමුදේවෙලා නිුද්ධවෙී යනවා කියල දකින හැකියාවට තමයි සතිය රූපේ කතාව තෙරු ගන්න කායනු පසනාවත් නාම ධර්මයන්ගේ ඇතිවලෙන ඇතිවලෙන අනාකාර තරු ගඩ ේදනානු පසන චිත්තනු පසන දමානු පසනාවත් පාචිරනවා න නිතන සතිය වඩන්නේ නාම රූප ධර්මයන්ගේ යතාව බෝධය වගේ ඇතිවෙල්ලා නැතිවෙල යන විදිහ දකිින්ඩයි. ඒක අපි සති ඉන්ද්‍රීෙන් අපි හදලා තියෙන නිසා අපට දැන්තියෙන්නේ ප්‍රඥ්ඥාවට අදාළ කෘත්තිය නිමාකර ගණඩයි. ප්‍රඥාවට අදාලදේ නිමා කර ගණඩයි. දක්ෂ ශ්‍රාවකයකුට මේ ප්‍රඥාව තුළදීම මේ ප්‍රඥ්ඥාව දෙසම ඉතා විමර්ෂන සීලීව බලලා අවබෝධය කරා යන්ට පුළුවංකම තියනෝ. දැම් පින්න්නත්නී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය කැටියට අපි හැම කෙනෙක්ම දකින් ටෝන දැම්මි සමාධීන් ඉතා ඉහල තල්ලුවක් ගත්තහම ඉතුරු වෙන්නේ පින්වත්නී ර ඉන්ද්‍රී අරමුණුවලින් වෙන් විච්ච අකුසල් වලින් වෙන් වෙච්ච පිරිසිදූ මනෝවිඤ්ඥානයක අත්දැකීමම්ටි කත්තයෙන මොකද මේ විතර්ක විචාර ප්‍රීතිසුක ඒකාගතා මැඩුුණු කාමච්ඡන්ද ව්‍යාපාදතිීන් ඔක්කොම මානසික ගති එකක්වත් බෞ්තික රූපේයට අදාළ බෞතික සරීටයට අදාළ තත්වයන් නමි තර මේ බැල්මෑ ඇතුළේ මේ විවර්ශනය තුළේ මේ විශලේෂණය ඇතුළයා තුළ ඉතුරු නිමොකක්ද බුද් දේශනාවට අනුව ඉතිරිවුණේ ඒ පුද්ගලයා තුළ මේ ඉන්ද්‍රීිය අත්දැකීමෙන් වෙන්වුණන එක ධර්මය තෝරනවා පංචේහි ඉන්ද්‍රයේහි පරිසුද්ධේන මනෝවිඤ්ඥානීන ඉන්ද්‍රයා අදදැකීම්මලින් වෙන් වෙච්ච ඉන්ද්‍රී අදැකීමක් එකතු වෙච්චේවතමයි නීවරණ ටික දැ නීවරණ ඒ සිත තුළ මැඩ පවත්වලයි තියෙන්නේ ඉන්ද්‍රී නීවරණ මැඩ පැවැත්වීම පිණිස පහක් කදල තින පහක් මටන්න පහක් කදල තින ඒ පහ ඇතුළේ ආය විච්චවකමීහි විචේව කුසකකාමයන් ගෙනුත්වෙන් වෙලා කුසලය ගෙනුත්වෙෙන පචකාමයන් ගෙනුත්වෙන් වෙලා හිත පවතින්නේ එබන්ඳු ස්වභාවයක්නම් පංචේහි ඉන්ද්‍රියයේහි පරිසුද්ධේන මනෝවිඤ්ඥානන් එතකොට අර පංචා ආකාරයක ඉන්ද්‍රිය අත්දක මැසුරු කරගන කාමච්චන්දය ව්‍යාපාදයාදී නීවරණ මැඩ පවත්තලා පරිසුද්දේන මනෝවිඥාන දැම් යාාත ඉතුරු වෙලා තියෙනම අද පිරිසිදූ මනෝවිඥ්‍යාන තවම දැනීම් පවතිනෝනි එයා තුළ දැනීම් පවතිනෝ විතර්කයේ විචාර ප්‍රීති සුක ඒකා කර දෙඔක්කොම දැනනෝ හැබැයි ඒ දැනෙනක ඇතුළේ එයා මුලාවට පත් නොවීම පිණිස උපකාරර්ථයකුත් තියෙනවා මොකක් උපකාරර්ථය උපෙක්කානිිමිත්තා දිය ඒවයින් උපකාරය නිසාම දෙහානවල නැවතිල තුන් බවට අනුව දැහිරූපලෝකයට අරූපලෝකයට අනු හිත පවතින්න බව නිරෝදේම ලක්කේ ඇය කාලිින් කාල්ට මනසිකාරය කරලා බලුවනි ඒ මනසිකාරය කරන එක ඇතුළේයා ලක්කේනොනෑ නෑ මගේ නැවැත්මනම් මෙතන නමේ තියන්ටවට මට තව වැඩ තිෙනවා කරන්න කියලයා දන්න. දැ යා තුළ ඉතුරු වෙලා තිනම ගදද පංචේන්ද්‍රී අදදකීම තුළේ කාමච්ඡන්දයාදී නීවරනාර්ථය වෙනුවට මෙයාතුළ වැඩිච්ච සම්මා සමාධය ඇසුරු කරගත්ත පරිසුද්ධයන මනෝවිඤ්ඥානීන පිරිසදූ මනෝවිඤ්ඥාණයක් තියෙනවා නැන්මී ශ්‍රාවකයා අවබෝධය කරා යන වන්නන් එතුර මෙතනි නියාහාට යන ක්කෝම භාවනාමය අත්දැකී ඉන්ද්‍රී අත් දැකී මෙහෙම නෙමේ එහනම් මතක තියාගන්න සෝතා පන්නවීම පවා සෝතා පන්නවීම යනෙ මග පලලාබියගේ මූලිකම තත්ත්වය සකයිදිටේ මැඩ පවත්තන එක සකයිදිට සම්පර්ණි දුරණ එක ඒ සෝතාපන්නවීම පවා පින්වත්න භාවනාමයක්ත් දැකීම මෙ කලන ඇයි ප්‍රතිපදාව දුක් නිසා සුකාපන්න හ ඊට පස්සේ මතක තියාගන්න භාවනාව මිච්චරහයියක් ගණ්ඩෝන්නේ සුක ප්‍රතිබදාව නන්තියන. රාගතුය සමහල බහුල්ලත්වේ අඩුනම් සාරිපපුතයන් වහන්ස වගේ මට්මක් නන්තින්නේ භාවනාව ලොකුවට උද්වක් කුනා කරන්නේ නෑ පින්නත්න්නේ. හැබැයි භාාවාව ලොකුවට දවක් නැතිව වනාට දේශනාව ඇතුල හරි පං්චස්කන්දයන්ගේ. සමුදේ නිරෝධය හන්තට විස්ලේෂනය කරගන්න පුළුවන් වන්නොද සාරපතයන් වහන්සේ වාරහත්වය කරා යන්නේ සූකරකත ලෙනේදී බුදුරජාණන් වන්සේ වින් ක්තර පුද්ගලෙකුටරපුද ගියකුට කරන දේශාව කර සාාරිපුතය වන්සේ පවන්සල් සලක් භාගතු වන්සට සූකරකත ලනේදී. එතු ඒ දේශාවවි තමයි සාපතය වන්සේ තකොට දේශනාවවිද බදුරජාණන් වහන්සේ වේදනාව වේදනාව ඇසර කරගන තන්නාව ගෙවාධදානනික්ගෙන තමයි පනකය. භාගත වන්සේ දේශනාව කරන්නේ වේදනාව ඇසුරු කරගන කොහමද තන්නාව ගෙවලදා ආකාරයට වේදනාව විදර්ශනා කරන්නේ. අන්න වේදනස් කන්දේ විදරසනා කරන්නේ කොහොමද කෙලෙස්් නිරුද්ධ වන ආකාරයට කිය දේශනාව කරන්න ඒක කරන්නේ වෙනෙකුට න සරපුතයන්ස බොහොම, ප්‍රඥාවන්ත කෙනෙක් සු ප්‍රතිපදාවක් තිබ්බ කෙනෙක් එක අපි අ්‍යන්ත ප්‍ර්මචරී කියයල ගගේ සර දශනාවවිද. මිට කලින් දේශනා විදී ඒකඇන්නේ සාරිපපුත්්‍යය නස පවන්සල් සලඉන්නවා බුදුරජාණස වේදනාස්න්දය වේදනස්කන්දය වදන වේදනාව හැටියට අවබෝධ කරන වේදනව වේදාව ටමින් අතැහරල දානවාක් කෙස්ලින් ෙත් කරන්න නැතුේ තොත්න්නව ගෙලියනවා කියලා බුදුරජාණන් වහන්සේ. කරපු දේශනාවහගනඉන්නකොට ඒ දේශනාවවද තමයි සාරිපත්‍යය වහන්සේට නෙම දේනාවක් කළේ නමුත්තේ දේශන සාරිපපුත්‍යය වන්සේහඳට විමසල් සාරිපුතය වන්සටරහත්වෙනවා අර බනාහන්ඩ ආපුකි නසෝවාන් වෙලා තිය ඒන දේශනාව තුළදී පවා ස්කම්දයන්ගේ ස්කම්දයන්ගේ ඇති වෙන නැතිවෙන රටාව දේශනාව තුළදිම විශ්ලේෂනය කරගන්ඩ තරන් මේ අභ්‍යන්තරරික තුලළ සුප්‍රතිපදවතති නනිින් රාගදේ සමහලින් බැටකක් නැතිමට් අපි රාගදේශ මෝලින් ස්වභබිම බැටකන නිසා අපිට ඇසරගෙන මේ අවබෝධය කරා යන්න බෑ සරගෙනකයන මේ බනාහගෙන ඉන්න වෙලාවක අවබෝධය කරා යඩ බෑ ඇයි ඇස හරහා පිස් හුරු වෙලා තියෙන්නේෙම රාගයට නිමිති හොයාගෙන ඇස එතන නවත්ත ගණ්ඩයි ඇසමත පදිංචි වඩ හිතාගේ නමුත් පදිංචි වඩ බෑ නිසාදුක හට ගන්නවා අපි ඇසමත පදිංචි වෙලා ඉන්නේ නමුත් පදිංචි වෙලා ඉන්ඩ බෑ බැරිකම නිසාදුක හට ගන්නවා ඉතින් එහෙම මට්ටමක් අපට තියෙන්නේ. දැන් ඒ නිසා මයි මේක සමාධිම අදදැකීමක්වෙෙන් එහම් භාවනාවන් තොරෝ මඟ පලලාබින් මෙකල බිහිවන්නේ නැත. හොඳයි බුද්ධාසනයක තුළ බිහිවන්නේීම නැද්ද නෑ බිහිවෙනවා ප්‍රතිපදාව සැප සහගතනා. නමුත් අද වෙනකොට ප්‍රතිපදාව දුක් සහගත වෙනවා හෙට ඊට වඩා බරපතලයි. මොකොද කෙලෙසුන්ගේ උද්වේගේ අඩ්ඩුවීමක් නම් නෑ වැඩිවීමක් මනිසා. දැම්යා තුළ පවතින්නේ මොවුණවගේ වි්ඥානයක්ද. පරිසුද්ධයන මනුවිඤ්ඥානයන. රිසිදූ මනුවිඥ්‍යාණය තිෙන ඇයි පංච ඉන්ද්‍රයේහි බුද් දේශනාව කියනවා නිසට්ටේන ආවසෝ පංචේහි ඉන්ද්‍රියනේ. යම්මාකාරයක පංච ඉන්ද්‍රියන්ගේ අදදැකීම තුළේ කාමයන් ස අකුසලයන් සග සුසංයෝගයක් නොමැතිකම නිසා. ඳ සුංයෝගයක් නොමැතිකමන් නිසා මනෝවි්ඥානයන පරිසුද්ධේන මනවවි්‍යාන පිරිස්තු නවවිඥ්‍යානයති ොදැන්මන බද්ධාසන ප්‍රශ්ණ කනවා මොකක්ද නිසට්ටේන ආවුසෝ පංචේ හිඉන්ද්‍රියයේෙහි පරිසුද්ධේයන මනෝවි්ඥානයන කින්න්නේ අන්ති හො හොඳයි ආයුශ්මතුනී එබන්දු පිරිසිදු මනෝවිඥායකින් අවබෝධය පිරිසු බොනවාද දැනගන්නේ පිරිසුදු විඤ්ඥානයකින් මොනවාද දැනගන්නේ ඔ පිරිසදු මනො වි ඥානයක් තියෙනවා ඒ පිරිසදු නෝවි ඥානය තුල නිීවරන මැඩිලා දෙහානංගටිකක් ඉපදිලා තියෙනවා දනගටික ධහානංගටික විසින් බරපතල විදිට නීවරණ මැඩ පවත්තලලා නිවරනල්ට ලස්සන්න්න බැරි වෙන විදිට මැඩ පවත්තලක් දහාන නගිටත් මස දෙක තුන අවරුද්ද දෙක තුුණ සහට ආයි කාම ්‍යාදක මාංක සබාව ඇති බෙන්න්නෙම ැති වෙන්න පුළුව. ඒ ඇති වෙන්න්නම නැති වුණනාට පස්සේ සමට මුලාෙන්න්න පුුවන් දැන්නන් ෝවාන්නත් වෙෙලා ඇති නැත්ත මෙහෙම වෙන්ඩ බැනි. ැ කින්ිමට පොඩ්ඩ ත්තං ්‍යාදයඇතිය ොදැ බලන්න මේ සතිම ව්‍යපාදයක් නෑහිතේ. මේ සතිය මොනවාදැක්කත් තිනා වෙලාඉන්න පුළුවන් ටමති නො එක මේක මාර්ගඵලයක් වත්ද දන්නේ නෑ කියලා. හිත නවතින්ඩ පුළුවන්. ඒ නවතින්ඩ පුළුවන්කම අයිකරන්න තමයි උපෙක්කානිමිත් පගගහනිමිත් ආදිය මනසිකාරය කරන්නේ. තවට කවදාවත්තයා අර යම් කි ආකාරයක නිවර ට පැත්ති ීම තු ඇතිවේ ධ්‍යාත්මික ප්‍රවශය මාර්ග පලවබෝධයක් වගේ තත්යක මලාවට පත්වෙෙන්නේ නෑ එබන්ඳු පිරිසුදු විඤ්ඥානයකින් මොනවදයා දැන ගන්නේ. බුදුරජාණන් වහන්සේ මතු කරනවා බුද් දේශනාව තුළ මතු කරනවා එ බඳු පිරිසුදු විඤ්ඥානින් නිසටේන ආවුසෝ පංචේහි ඉන්ද්‍රියයේහි පරිසුද්ධයන මන වි්ඥාන. පංච ඉන්ද්‍රී අදැක මැතුලේ කාමයන්ගේ අකුසලයන්ගින් වංවෙච්ච පරිසුදු මනො ්‍යානයන් යා දැනගන්නේ විත්තාර්ක විචාර ප්‍රීතිස්සුක ඒකා කරතා කියනවා ඇතිව ඇතිව නැතිව නැතිව යන බවයි. ඔන්න පිසුදු විඤ්ානින් අතිරේකව යමි ප්‍රඥාගෝචර. ක් බලන් ඕන එක. විතර්කයේ මදුරයි තමයි ප්‍රීතිය හරිම අස්සාද ජනකයි තමයි ඒකයිගේවර වැඩසටහ නිද අපි කිවේ දේශනාවදි පුළුම් ගොඩක් ඉන්නවාගේ උඩ ඉන්නවාගේ නිකං කාය පස් අ්ධියයක් පවා වැටහෙන්ඩ පුළුවන් කායික සැහැල්ලුවක් පවා ඒ ශ්‍රාවකයා තුළ වැටහෙන්ඩ පුළුවන්. එහෙම වැටහෙෙන්ඩ පුළුවන් වනාට එබඳු පිරිසිදු වූ එබඳු පිරිසිදු වූ විඤ්ඥානයෙන් මොනවාද මේ පුද්ගලයා දැනගන්නේ. පිරිසදුූ මනෝවිඤඥානංයා දැනගන්නේ තමන් තුළ හටගත් ස්කන්දරරිගචරයි බලඩ යෙන්නේ. භාවනාවම වසෙන් යාතු ඇතිවෙච් වික්ක විචාර ප්‍රීතිසුකය කාකග්‍රතාක නංගටික බුද්ධදේශනාාවතින පචේන්ද්‍රයෙහි පරිසුද්යන මනොවවිං්‍යානං විජානති මොනවාදේ පිරිසුදු විං්ානය ැනගන්නේ විත්තර්කය මඇතිවී ඇතිවි නැතිවිය නැතිව වනාකාරයයයි. විච්චාරයේ ඇතිවේ ඇති විනැතිවිනැතිවිය නාාකාරයි. ප්‍රීතිය කියන එක හිත තුළ අකණ්ඩෝ පවතින්නේ මොකද සිත වහා බිඳෙනවා. ප්‍රීතියද සිත තුළ ඇතිවී ඇතිවි නැතිවි නැතිව්‍යනාකාරයයි. පස් අද්‍යියද සිත තුළ ඇතිවී ඇතිවි නඇතිවි නැතිව නාකාය හේතුව ඒ පිරිසු මනෝවි ඥානයේ පිරිසු දුුවෙන්න් වනත් පිරිසු දුවෙන් වුණත් මනෝවිඥාය බිඳනක නවත් අන්ඩ බැෑකාට උදවන්ට හදන්නනමකක්ද මේ උපද්දවන්ට හදන්නේ අන් කවර දෙයක්වත් නෙමේ උද්දයත්ත ගාමිනියා පඤ්ඥාය සමන්නාගතු. ප්‍රච්ඥාවමයි පුරවන්්ඩ මේ ලෑස්ති වෙලා ඉන්නේ අන්කවරදකටවත් නෙමි. ඒ පිරිසුදු විඤ්ඥාණින්යායට තව තිරේක පියවරක්තියෙන ොමකක්ද තමන්ගේ හිතතුළ ඇති වෙච්ච විතර්කය ඇතිව ඇවි නැතිවි නැතිව ආනාකාරය විචාරය ප්‍රීතිය සුකය ඒකාග්‍රතාවය ඇතිවී ඇතිවින්න ඇතිවි නැති නාකාරය හේතුව හැම වෙලාවකුම විඤ්‍යානස්කන්දය බිඳෙනවා බින්දන ආකාරය වේගවත් නිසා නොබිදෙනවා යැයි අපි සිතාගෙනන්නවා. අද බිඳෙන්න වේගය වැඩිකම නිසා බිඳෙන්නේ නෑ කියලා අප හිතාගෙනන්නෝ හරියට අර පන්දම කරකවනකොට කරකවන වේගේ වැඩිවෙන වැඩිවෙන ප්‍රමාණයට රෝදය වගේකත් පේන්නේ පන්දමක් කරගන වේගෙන් කැරකෝතුන් රව්මක් විදිටමයි පේන්නේ. රව්මක් විදියට පේන්නේ කාරණ දෙකක් නිසා එකක් තමයි දුරදී බලනකම නිසා එකක් වේගේ වැඩිකම නිසා. ොකද දුර ඉඳලා බලනකොට දැම් බලන්ට ගිනි බෝලක පෙරහැර ගිනිබෝල කරකවන මනුස්සෙක් ඇතරි අන්ඩයාන්ට තමයි රව්ම වැඩියෙන් ලස්සන්ට චමත්කාර ජනකෝපේෙන්. දුරට ගියාම දුරදි බැලුවම් පසේ රවමක්මයි පේෙ වලල්න්නත්මයි පේන. ගිනි බෝල කරකවනකොට වලල්ල විතරමයි පෙන් දුරයිඳල බලනකොට ඇබැ ලංවෙලා බලනකොට ඒ වලල්ල පේන සේාව ටික දුරුවලයි වල් හැටියටම පේන ළඟදි බැලුවවා. දර්කරකෝන වේගේ වැඩිකමට වලල්ලක් විදිහටම වැටහෙනවා නමුත් පන්දම සමාට ගිනි බෝල පහක් විතර තමයි තියෙෙනෙ තුනක් දෙකක් ඔය විදිට එක මට අඟ ඉන්න පුළුවන් අන්නේ වගේ මේ පිරිසුදු මනෝවිඤ්ඥානය කියනෙ එක ඇතිවී ඇතිවී නැතිවි නැතිවියනෝ මනෝවිං්ඥාණය කනෙක ඇතිව ඇතිවිී නැතිවි නැතිවෙනවා ඒ පිරිසුදු මනෝවිඤ්ඥානක අත්දැකීමක් තමයි විතර්කයේ විචාරය ප්‍රීතිය සුක ඒකා කරතාව මනෝවිඤ්ාය පහළබීමෙන් අදකිෙන තත්ත්වයක් ඒ ඒක්වත් අකණ්ඩෝ පවතින්ඩ විදියක් නෑ එනගේ පිරිසුදු මනෝවිඥ්ඥානින් එයා විමස විමසා බලන්්ඩෝනමක ඇදද තම සමාධිමත් සිතකින් විමස විමසා බලන්ඩෝන විතර්ක විචාර ප්‍රීතිස්සක ඒකාග්‍රතා කියන මේ තත්ත්වයන් නැතිවී ඇතිවී නැතිවි නැතිව නාකාරයයි එතො මේ තත්තේ ඇතිව ඇතිවි ඇතිවි නැතිව ආකාරය දකින ශ්‍රාවකයා කුමක් නිසා දෙසේ දකි දෝන මනෝවිං්ඥානයේ පහවීමමත උද්ගතවිච්තත්වයක් මොකද ඇස් දෙකත් පියාගෙන කනෙෙන් අහන සබ්දේ පැත්තටත්යන්න නැතුව ඉන්ද්‍රී අරමුණ ඇසුරුනොකරනමටමක් නිසා වි්ා නොවි ඥායේ හට ගැනීම තමයිතින චක් විඥාන්නේ හටගන්න ස්පයා ගනනි සෝත විඥායේ හටගන්න සබ්දේ පැත්තට අප අවධානී යවන්න නෑනි නාසේ පැතට අවධනය යවන්න ෑන නිසා වනාසේ පත් ෙන් ගාන විඥාය පහල මත පරසේ එකකයි. කියන්නේ පංචේයේහි ඉන්ද්‍රියයේෙහි පරිසුද්දේන මනෝවිඥ්ඥානය කින්න්නේ අන්ති. මොකත්දේ බඳු පිරිසුදු විඥානී දැනගන්ඩ පුුවන් වෙඩෙ මොනොවද කියලා ධර්මය ප්‍රශ්න කරනවා ඒ ප්‍රශ්ණ කරනකොට දරමය පෙන්වා දෙනවා එබඳු පිරිසුදු මනෝවිඤ්ඥාණංයා දැන ගණ්ඩෝන අන්කවර දෙයක් වත් නෙමේ මනෝවිඤ්ඥාණං අත්දකින විතර්ක විචාර ප්‍රීතිසුක ඒකාගරතා කියන අගේ අටි ගේ ටික ඇතුි නීවරණටි ැඩ පැවත්තුවවා තමයි ඒටික ඇතිවී ඇතිවි නැතිවි නැතිවියනාකාරයයි. ඒටික නැති ඇතිව ඇතිවි ැතිවි නැවන්යයි මනෝවිඤ්ඥානය වහවහා බිඳිබිඳී යනවා. වේගෙන්ම බිඳිබිඳී යන නිසා බිඳෙන් නෑම කියලලා ස්ෘතුවත් පුතක්ජනය ඉතාගෙන හිටියට ඒක වේගෙන්ම බිඳිබිඳී යන්න ස්වභාවයක් ඇටියටයි ඒ ශ්‍රාවකයා මේ තත්ත්ව වටහාගත යුතු වන්නේ. හොඳයි ඒ විදියට වටහා ගන්නකොට එබඳු පිරිසදු මනෝවිඤ්ඥානෙන් දැනගන්නා තත්ත්ොය. පිරිසු මනෝවිංජානින් ඒ ශ්‍රාවකයා දැනගන්නා තත්ත්වය තුළ ඒ පුද්ගලයාට අදදකින්ඩ ලැබෙන ප්‍රාඥ්ඥාවේ අත් දැකීම කෙබඳුද කෙබඳු ද ප්‍රඥාවේයදදැකීම ඉටපසදැ අත් තියේක දෙයම්මන්කනනි මනෝවිඤ්ඥානෙන් අත්දකින්න තත්ත්ය තුළ ඒකර ගිනිවලල්ලක් වගේ කක්නං එක පේ නැතිවෙන්ඩ බලපනහේ තුද කක්්‍යවන එකක් තමයි ලඟදන් ලංවෙලා නොබලන එක අනිත්්‍යකමකක්ද ලංවෙලා නොබලන එක එකක් අනිත්්‍යක තමයි වේගේ වැඩිකම දැන් ඔය වේගය ඉන්ද්‍රී අදකමින් හොයන් බැ යි අපිබ සමාදියෙන්ම තල්ලු අර්ගන සමාධිය නිසා ප්‍රඥාව උපදරුව කියල න සමා මේකයි ධර්මීකයන්නේ මේ බුද්ධ දේශනාවක තෝරනවාන සමාධී පරිභාවිතෝ පඥ්ඥා මහත් පලෝ හෝති මහානිසංසා සමාධිය මතිින් තමයි ප්‍රඥාව මහත්ඵල ම හානිසංස වෙන්නේ පඥ්ඥා පරිභාවිතෝ චෙත්තන් සම්මදේවාසවයෙහි විමුක්චති ප්‍රඥාව මතින් තමයි සම්මදේව ආසවේහි විමුක්චති ආශ්‍රවයන්ගේෙන් සම්පූර්ණයෙන් හිත මුදවන්න තියෙන්නේ. ආශ්‍රවයන්ගෙන් සම්පූර්ණින් සිත මුදවන්න තියෙන්නේ කුමක් මතද ප්‍රඥ්ඥාව මත. පඥ්ඥා පඩිභාවිතෝ ්චිත්තං සම්මදේවී ආසවේහි විමමුක් චති. ප්‍රඥාව මතින් විතරමයි ආශ්‍රවයන් මුදවන්න්නතිෙන් ප්‍රඥාව උපදන්නේ සමාධිය මතමයි. ස පරිභාවිතෝ ප්ඥ සමාධිය මතින් සමාධිය භාවිත සිතින් ප්‍රඥාාවස්පර්සකළත්තමයි. එබඳු ප්‍රඥාවතමයි මහත් පල මහනිසංසවෙනි. බනාහල ලබාගන්න ප්‍රඥාවත් නරක නැහැ. මේකත් නොදයි. බනාහල ප්‍රඥාවට අනුග්‍රහයක් නොලැබෙනවා නෙමී. බනාහාලා ලබාගන්න ප්‍ර්ඥාව මත ප්‍ර්ඥාව මත අවබෝධය කරා යන්ට තරන් එක මහත්ඵල මහා නිසංස වෙන්නේ මොකද මහත්ඵල මහා නිසංස ප්‍රඥාවක් මත තමයි සම්මදේවා ආසවයයේහි විිමුක්ෂච ති්‍යාශ්‍රවයන්ගින් සම්පූර්ණ සිත මිදෙන්නේ. ආශ්‍රවයන්ගෙන් මිදීමම පිණිස සමාධී ඉතා නිවැරදිවග්‍රහණය කරගන්න්ඩඕෝල් ැ හොට බලඩුකු මක් ලං වෙලා බලන්නේ නැතිතා කල් රැවටෙන්ඩ පුළුවන්. දැන් ඔගුළු නිකං හිතන්න, කොහේ හරි තැනක පබයක නවා කියලා ඇතින් පම්බයකන්න කොට අපිට මිනිහෙක් කියලමයි හිතෙන්නේ මිනි කියලම හිතන්ඩැන් ඔය පම්බය වතුරට ගහගෙන යනවා කිය හිතඩු ඒ පම්බයා වතුර මොහකරි මොහකඩරි මේ සාාල ගංවර ැවිල ඔය පමබාව ගහගෙනයනයි තකට කෙනෙක් කෑ ගහල න්න පුළොන්න්න මිනිහක් ග යවා නය පදනට තමයි අපි මේ ඉන්ට හදන්නේ ප්‍රඥාාවෙන් ඔය පදනමයි එකතුෙන්න්නේ දැන් එහෙම ගහගෙන යනකොට මෙයා කෑගහල අඩනවාෙන්ට පුළුවන් අන්න බලන්න අර පබයා ගහගනයා අර මිනිහෙක් ගාගෙන යනවා කියලා කෑගහන්න පුළුවන් දුක හිතට ගලාගන ගලාග නිනවා. අර සත්ව පුද්ගල භාවය ඇතුළේ දුකවේගෙන් ගලාගන ගලාග නිනෝ. කවරු හරි ඔය ගැන දන්න මිනිහෙක්ඇවිල්ලා අපට කිවෝත්. ය ඔය ගැ දන්න මනිහෙ ඇයි ය ව කෑ ගහන්න මකොට ොච්චර කෑ ගහනි නෑ අන්නර කන්දවඩ මිනිහෙක් කිටිය මේවන් ගංවතුරට ඒමනි එහෙම වැටුනාා අර බලන්් ගහන යනවා දැව මනස්සය මැර ඔය මනුසය බේරග්ඩුව ද එතක ටරකෙන කියෙන කබල වෙන්නපා. ඔය තැන මනුස්සේ කිටිනහැ ඔතන හිටියේ පබයක් පබෙක් ඔය හිටවලා හිට හෙම පබය කියලා දැක්ක ගමන් දුකාඩුවනවද නැද් දුකාඩුවෙන? ඔන්න ඔය වගේ මේ අපිට මී නාමරූප පරම්පරාව පිළිබඳව සත්ව පුද්ගල අර්ථයක් පවතිනක ඇතුළේ විතරමහි දුකහට ගන්නේ. ප්‍රඥාවේ ඉලක්කය වනාහි මීනාමරූප පරම්පරාව නිරුද්ධ වී අන ඇතිවෙලා නැතිවෙෙනලානො එක ප්‍රඥාවනිව සමාධී විසිම අපි එක හැදුව. මේ සතිය විසිම් අපේ අතාර්ථයට එකතුෙන්න්න උත්සහ කලා ැ ්‍රඥාාවිමකක්ද කරන්නේ ඒනාමරූප පරම්පරාව ඇතිවී නැතිවී නැතිවී යනවනං ඒනාමරූප පරම්පරාවට නේදමේ සත්වය පුද්ගලයක් ආත්මයක් මම ස්ත්‍රයක්ක් පුරුෂයක අම්මෙක් දුවෙක් පුතෙක් කියලා සංඥාවේ විපල්ලාසට අහුවෙලා සං්ඥාවේ මුලාවකට අහුවෙලා මේ දුවගෙන දුවගනාවේ දුක ගලාගෙන ගලාගෙන මගේ හිතටාවේ දැන් එතකොට අර පම්බයා පම්බයා මට්ටමින්ම දැනගත්ත ගමන්ම දුකගලනෙ එක ඒ මොහොතෙම නවතිනවාද නැද්ද. නවතිනවා. පම්බයා පබයා කියලා දැනගත්ත ගමන්ම පබෙක්කඔය හිටියේ ලීකෝටු ටිකක් අත්තුලට තිබ්බේ බඩේ පිදුරු තිබ්බේ ඔය ලීකෝටු ටික කියලා පිදුරු ටිකක් බැඳලා ඒ පිදුර ටිකවඩිින් ෂර්් එකක් අන්ඳලා ඒ ෂර්ටි ඇතුලට පිදුරුව බල තිබුණේ කියලා දැක්ක ගමන්ම පින්න්නත්න්නේ දුකගලනික නවතිනවද නැද ගලනික නවතිනෝ. ඔන්න ඔය වගේ මේ දුකවනාහි පන්නත්මී නැවත නැවත සමුදය වන්නේ මේ දුක කියන එක නැවත නැවත හටගන්නේ පින්නත්නී අන් කවර දෙයක් නිසාවත් නෙමයි. මේ දුක නැවත නැවත හටගන්නේ සත්ව පුද්ගල ආත්ම වසයෙන් ඇතුළට ගත්ත දෘෂ්ටියප තුළයි. සත්ව පුද්ගල ආත්මීය වසියන් ගත්ත දෘෂ්ටියමයි ප්‍රඥාවන් කඩලදාාන තකොට දුකගල්නිික සම්පූර්ණය නවතින. පම්බේෙක් බේරගණ්ඩ කවුරුත් වතුරට පනින්නේෙ නැහැ පින්වත්නි. පම්බේක් බේරගණ්ඩ වතුරට පැනලා තමන් අවධානමී වැටෙන් නෑ පින්වත්නැයියේ. පම්බේෙක් තුළ වටිනාකමත් නැති බව වැටහෙනවා. අන්න ඒ වගේ මේ සත්ව පුද්ගල ආත්මීය දෘෂ්ටිය ඇතුළේ සිතින් කයින් වච්චනයෙන් පින්නත්නේ අල්ලුතිං අභිසංස්කාර ගොඩ නගනග ගොඩනගනග. නැවත අනාගත ජරාමරණ දුකමත බැහැගන් නෑ පින්වත්නි ප්‍රච්ඥාවෙන් මේ නාමරූප ධර්මයන්ගේ යත්තා ස්වභාවය අවබෝධ කරගත්තුත්. අපිට වෙලාතියන්නේ පම්බයකුට පුද්ගලභාවයකින් අර්ථයක් දේලා පම්බයෙක් බේරාගණ්ඩ වතුරට පනි නො වගේ නවකරම සංස්කාර පුද්ගලභාවේ ඇතුළේ ගොඩනගාගන්න මට්ටම අවධානමක් තමයි අපිට පවතින්නේ. ඔන්න ඔය අවධානමින් මිඳීමම පිණිස තමයි මේ ඔක්කොම වැඩිකර. යවධනමින් මිදීම පිණස. එතකොට මත්තෙ දුක සකස් නොවෙන මට්ටමින්නේ කුමක්මතද සත්ව පුද්ගල ආත්මිය දෘෂ්ටිය සවි්ඥානික කය පැත්තර යන්න ඇතිකමත්තේ එතකොට ය පම්බෙ පම්බයෙක් විදිටම අපට මේ සවිඥානිකය දකිින්න්න පුළුවන් නාමරූප පම්පාව දකින්න පුළුවන් ස්ත්‍රීපපුටු සම්මතාත් දපුතා මම මම වෙමි කියන මම කියන මමායනයි පදනම් කරගත්ත හැඟීම ඇතුළේ මේ සවිඤ්ඥානික කය කියන්නේ නැතුවයින්ට පුළුවන් මට්ටමක් නම් මටතියෙන්නේ අපට මේ ප්‍රශ්නය විසඳාගන්ට බොහොම පහසුයි. සදාගන්න ොම පහස ොකදිම මේ ඔක්කම කරන්නේ ඔය දුෘෂ්ටි කටළලදාන්න දැන් ඔන්නඕක තමයි පින්නත්න සත්ත සඥඥාව දුරු කරනවා කියනක් පුද්ගල භාවය දුරුකරයකන්නේ මරූප නාමරූප ධර්මයන්ගේ යතාාර්ථය තේරුම් අරගෙන උදයත්ත ගාමිනියා පංඥාය සමන්නාාගතෝ කියනෙක න මේ කතා කරන්නේ උද්දයවැෑය දකින ට මේ ප්‍රඥාවක් කරයේ ශ්‍රාවකයාව එක තුවෙන්නේ කොහොම දෙ එකතු කරන්නේ කොහොම කියක අපි කතා කරන්න ඒනන් දැම්මකක්ද පංචේ හින්ද්‍රියයේහි පරිුද්දේන මනො විඥා කින් න්නේ අන්තියේ පිරිසුදු විංඥාණයා මොනවදැන් ආයිත් සහධිමත් සිතකින් තවත් බලඩෝන දැන් කාම නිීවර වැඩ පවත්තල බෝා නිවරනවල මඩ පවතිනකොටඒ මැඩ පැවත්වීම පිරිිස දොනාග ඉපදිලා තියෙන්නේ. ඒ පදිච්ච සිතක් තුළ කාලිින් කාලට මනසිකාර කවශල්ලි තුළත් තුන් තැනක ත් හදලා තියෙන්නේ. එබඳු හදන සිතක් තුළ ඉතුර වෙන්නේ පිරිසුද ව මනෝවිඤ්ඥානයක් විතරයි. පරිසුද්දේන මනෝවිං්‍යායන පිරිසුදු මනොවි ්‍යායක් තියන්නේ පිසුදු මනොවි්‍යාය මනොවදකින්නේ තමන්තුලා. ත්ත විතරකයේම ඇතිවී ඇතිවි ැතිවී නැව නාආකාරය විචාර විචාර ප්‍රීති සුක ඒ කාග්‍රතා කියනෙව ඇතිවී ඇතිව නැතිවී නැතිව අනාකාරයයි යා දැනගන්නේ ඔන්න ඔය විදියට දැනගන්නකොට අවබෝධය ඉස්පර්ස කරන්න පුළුවන් මට්ටමට ප්‍රඥාව මෝරන එක බනහලා ඇතිවිච්චවාගේ එකක් නෙමි තමන්ටම නිකං හිස්භාවයකින් ලෝකේ වැටහිද ගන්න. අන ආත්ම සාරෙන් හිස් කියලයි වැටහිෙන්නේ මොකුත් නෑ කියලලා හෙම නෙම යම් හිස්භාවයකින් යාට වැටහෙනකොට බුද්ධ දේශනාවක නො නීය පනාවුසෝ ධම්මංකේන විජානාති එබඳුවාකාරය අවබෝධය ඇසුරු කරගත් මානසික ස්වරූපයක් තම යාතුළ ඉතුරු වෙන්නේ ක හිස්බභාවේකින් හිත වැටහෙන්න්න ගන්නවා මොන්නනව පස්සේද ම මේ දුවල තියෙන්නේ මොනො අද මට ගණ්ඩ තියෙන්නේ මේ මොහොතේ ඇති වෙච්ච මෙබඳු නිරාමිස ප්‍රීතියක් මං මේ මෙහි මතදී අරමුණු ඇසුරු කරගන කිසි දවස කද්ද කලන්නේ එ බඳු අත්දැකීමක් නැති මට මාතුල ඇතිවන මෙබඳු ඉතා මිහිරි ප්‍රීතියක් පවා ඇඟ සැහැල්ල වෙලා යන කායික ේදන කොත් ඇටහෙෙන්න්න අපි ොත්. උද්දු ආකාර නිකං උඩ පාවිනව වගේ හරි සනීපත්දැකීමක් අයට දැනෙනවා කාය බස් අදධියයක් ඇතිවෙනවා. ඒ මෙ බඳු කාය පස්සද්ධයක් බවා ඇතිව ඇතිබ නැතිවි නැතිවාන ආකාරය පිරිසුදු මනෝවිඤ්ඥාණින් ස්පරසකොට දකිනකොට පින්නත්න මොන්නෝව පස්සෙද මං මේ දුවල තියෙන්න්නේ. මෙච්චර කල් මම හොයාගෙනගේ මොනොවද කියලා නිකං සරුවාකාරයේ හිස් බවක් වැටහින්දගන්නවා. පුද්දුම හිස්බාවවක් පින්නත්නී මුළු ලෝකයම කඩා වැටනත් පින්නත්නී. එත්දාට සනීපට ඉන්න පුුවන් මට්ටමීම හා අමුතු හිස්බභාවයක් කවදාවත් ජීවිත එෙමි පා වෙන්නන්නේයි මට්ටමේද. කෙනෙක් බයිවින්නඩ පුළුවන් අනේ අප ජීවිතේ පාව කෙම වෙන්නේ කවදාවත් පින්නත්න්නේ. සරුවාකාරය හිස්භාවයක් වැටහෙනවා. සමාර්විටයා විශාල කනසල්ල ඇතිවෙනවා මෙන්න මේගේ තත්ත්වයක් වුණා කියලා. නමුත් පින්නත්න මෙ බඳු හිස්භාවයක් අත්දකිනකොටයාට ස්වල්පදේවල් දැනින් වත් නැ පිරින්නත්න්නේ මුදලට තිබ්බ වටිනාකම පිවත්නි දැන් හිතන් යන්න නෑ ලෝකේ ඇඳුමක් පැළඳදුමක් කෙහි වුණත් පින්න යෝ නෑවට වඩා වටිනාකම න්නෑ සහර විට ඔගොල්ල ඇඳුම් පැළඳදුම් වෙනුවෙන් මාස ගනම් විතාර්ක හිතහිතයින් මේ ප්‍රතක්ජන මටමේද දැන්මි අධ්‍යාත්මික ප්‍රවේශයකයන් ඉතා චමත්කාර ජන අවස්ථාවක් සරුවාකාරයනිකං හිස්භාවයකින් ලෝකයේ වැටහෙනවා. සම්පූර්ණින් හිස්භාවයකින් වැටහෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවීතිය නො නීියකෝ අවුසෝ දම්මං, පඥ්ඥා චක්කනා පජානාතී. ප්‍රියාශ්මතුනී මේ අවබෝධයෙන් ප්‍රඥඥා ඇසින් මොනොවද දැනගන්ඩ මෙතන යාට උපදිනිමකද. ප්‍රඥා ඇසක් ඒකයි පින්නත්නී සවිඥ්ඥානිි ක අවිඥ්ඥානික ලෝකයේ සම්බන්ධ හිස්භාවයක් වැටහින්න ලෝකයම කඩා වැටනාා කියලා කිව්වත්න්. එයාගේ සිත බොහොම මැදහත්ව පවතිනවා. පින්නත්නී ඇහැට කඳු උනන්නේ නැත්තින් මට්ටමක්මයාගේ සිත තුළ පවතිනවා පංඥා පනාවසෝ කිමත්්‍යයාති. ප්‍රියායිශ්මතුන් වහන්සේ ප්‍ර් බඳු ප්‍රඥාවකින් තියෙන ප්‍රයෝජනයම කකද කියනෙ කහණඩත් පුලුවන්න්නේ එ බඳු සරුවාආකාරය හිස්භාවයක් අදදකින ප්‍රඥාවක මොකද දහඳරනී තියන ප්‍රයෝජනය කියළහන්නත් පුළුවන්. පන්නත්නී පඥ්ඥා පනාවසෝ කිමත්තියාති ප්‍රියාබුද්ධ දේශනාව තියෙනවා ප්‍රියා ආයුශ්මතුන් වහන්ස මෙබඳු ප්‍රඥ්ඥාවකෙන් ප්‍රඥාව නිසාහෙම මදහත්වලා තියන අවිද්‍යාව නිසාහෙම නෙමි මනව්‍යයාධියයක් නිසාත්හිත මැදහත්වෙන් පුළුවන් හිස්බාාවයකින් වැටහෙනවා තමන්ගේ මව්මලත් පියාමලත් දරුව මලත් කවුරු මලත් පින්නත්නී මනෝ්‍යදී නිසා අඩන්න අහිනාවිවිින්නවා එ බඳු තත්ත්වයක්ක එම නමි ප්‍රඥාව නිසාමයියා මෙ බඳු තත්ත්වයක් අත්දකින්නේ. එතොරද දධර්මී නැවත නැවත ප්‍රශ්න කරනො මේ සංසිද්ධිය ඇතුළ එමකක්දේ පඥ්ඥාකෝ ආවුසෝ දැම්බුද්ධ දේශනාවිති නො පඤ්ඥා පනාවසෝ කිමත් තිති මෙබඳු ප්‍රඥාවකින් ඇති ප්‍රයෝජනය මොකදද ප්ඥාකෝ ආවුසෝ, අභිං්ඥත්තා පරි්ඥත්තා පහනත්තා ති ඔන්නේ ප්‍රඥාව ප්‍රයෝජනය මකදද ප්ඥාකෝ ආවුසෝ අභි්ඥත්තා පරි්ඥත්තා පහනත්තා. මෙබඳු ප්‍රඥාවකින් ස්පරස කළ යුතු දේ තියෙනවා අභිං්ඥත්තා. මෙබඳු ප්‍රඥාව විශේෂඥානය උපදවයි. ඒ ප්‍රඥාව ඇතුළි උපදවන්නේමකක්ද? සරුවාකාර ශූන්‍යතාවේකට පත්වෙනකොට නැවත නැවත එයාට එයා තුළ උපදවන තත්ත්වයක්තිේ නොමකක්ද අභිං්ඥත්තා පරිං්ඥත්තා පහනත්තා මෙබඳු ප්‍රඥාවක් ප්‍රියාවිශ්මතුන් වහම්ස විශේෂඥානයෙන් ලබාගැනීම ප්‍රයෝජනයකොට ඇත. මෙ බන්ද ප්‍රඥ්ඥාවක් පරි්ඥත්තා අිඥත්තා කියැන විශේෂඥානය ලබා ගැනීම පිණිස හේතුවෙයි. පරි්ඥත්තා පූර්ණ අවබෝධය, පරිින්්ඥත්තා කලෙකනි පූර්ණ අවබෝධය කෙනෙක්. පූර්ණ අවබෝධය ලබා ගැනීම පිණිස හේතුවෙයි. ඉළඟට පහනත්තා සම්පූර්ණයම් කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස හේතුවෙයි. එනම් මේ බඳු ප්‍රඥාවක ආරථය වචන තුනකින් විතරයි විතරකරගන්න පුළුවන්. අභි්ඥත්තා පරි්ඥත්තා පහනත්තා, අභිඥත්තා යනු විශේෂඥානයයි. පරි්ඥත්තා යනු පූර්ණවබෝධයඇයි පහානත්තා ප්‍රහාණයයි මොනවද ප්‍රහාණය ස් කෙලෙසුන්ගේ ප්‍රහාණය ඔන්නෝකර තමයි කියන්නේ පඥ්ඥා පරිභාවිතෝ චිත්තං සම්මදේවාසයහි විමුක්චති. ප්‍රඥාවමතති යෙදෙන සිත සම්මදේවාසවයහි විමුක්ෂති, සම්පූර්ණයෙන් ආශ්‍රවක්ෂය වෙලා යනවා. එතුොට විශේෂඥානය ලබා මොකක්ද විශේෂඥානය, තමා තුළ දැම්යාට වැටහෙනවා මකක්ද අර තමාතු ඇතිච මිබඳු ආධ්‍යාත්මික ප්‍රවේශයක් පව ඇතිව ඇතිවි නැතිවි නැතිවෙන ොකක්ද පිරිසුදු මනෝ ්‍යානය යම්තාක් දේවල් දකිනවා දේ සියල්ලම ඇතිව ඇතිවි නැතිවි නැතිව ආකාරයටමයි එයාට වැටහිෙන්නේ. ඊඟට ඊළඟට පින්නත්නී දැන්මී මිබඳු ආකාරයට ඉන්න ශ්‍රාවකයාට එබඳු සමහිත අත්දකීමක තුළින් සරුආකාරයක හිස්බාවයක් වැටහෙනවා. සියල්ල තුළ මමයිනෙන් ගණ්ඩ මොකක්වත් නෑ. මේ මම හරියට පබේගහකනයකොට මේ මිනිෙක්්ගහගනයනවා කිය මෝඩ නුත්සේ පඹේ ගැ න්න ඇැතකමට පම්ඹබය දුරයිදල දකිනකමට. පබේක්ානය බව යාට කවරුවත් කියලදීලා නැතිකමට මේ අන්ඩ අන්ඩාහිටියට පම්බේක් ගසාගෙන යන බව දැනනු ගමන්ම කතුළු පියාදාගන්න. පම්බේෙක් මොකද දෙයා පම්බේයට මිනිහගේ වටිාකම. දෙන්නේ නැති නිසා පුද්ගලභාවේ නාමරූපෝලල්ට, පුද්ගලභාාවීය මටිනාකම නාමරූපෝල පේන්නේ. නාමරූපයන් නාමරූපසේම පේනවා දැම් මෙතන එයා ඒ ශ්‍රාවකයාට අභිං්ඥත්තා පං්ඥාකෝ අවසෝ අභි්ඥත්තා ඒ ශ්‍රාවකයා තුළ විශේෂඥානිය උපදවා ගණ්ඩ උපකාරනවා. මොකක්දේ විශේෂඥාන ඒ විශේෂඥානයේ තමයි අර විදිට අර දැම්මන්න තවා තිරේ ප්‍රඥාවෙන් විමසන වැඩක්ති නොකක්ද දැන් අර විදියට අරපුද්ගලයා තුළ විතර්කයේ විචාරය ප්‍රීතිය සුකය ඒකා කරනය ඔක්කෝ ඇති ඇවවි නැතිවි නැතිවන විදිට දකිනකොට ඒ විතක්ක විචාර ප්‍රීති සුක ඒකාගරතා කියලා අපිමි කතා කලාට මේ ඔක්කොම සංඥා. තමන් හිතුල වැටනි සංඥාක ද මික කියදී ඔබලග හිතතුළ සංඥාටික පටහින්නේ ප්‍රීති ජන සංඥාව. පස්සද්දී කන සංඥාව තමන්ගේ හිත තුළ සංඥාටිකදම මේ බනාගෙනදී හිත තුළ සංඥාටිකක් ගලන්න එතකට යා ඒටි කොක්කෝම ස්කන්ද ටික විසෙහි සංග්‍රහ කරල බලනො මොකදද මේ විදියට තමන්ගේ කායට දැනු කාය පස්සද්දිය රූපස්කන්දේසිවුම් ඇතිවීම මේ විදියට තමා තුළ හටගත් ප්‍රීතිය වේදනාස්කන්දයක ඇතිවීමත් ිතක්ක විචර ප්‍රීතිසුක කාමච්ඡන්ද ව්‍යාපාද කියලා අපි ගත්ත ඔක්කම සං්ඥාටිකක් සංඥාස්කන්දයක ඇතිවීම මෙෝ මනසිකාරය කරන කිසිතයි දැබි දර්ශනා කරන්න මේ විදියට අත්දකිනකොඩ මේ අදකී ඇැතුළේ නිර්රන්තරයෙන් පංචස්කන්දේක දැඟ රාපී සසලකිවනික ගට පුළම් ගොඩක්කුඩ වාඩිවෙලයින්නවාගේ ඇම සක්මන තුල දිනම් පුළම් ගොක්කුඩ ඇවිදිනවාගේ යා එහෙනම් කරූපස්කන්දයේ ඇතිවීමක් ඇක දැනින් කටනේ කාක සහැල්ලුවවා කාය පස්සද්ධයක් නේ ඇතිවින්නේ. මේ විදියට බලද්දී ඉස්කම්දයන්ගේ ඇතිවි ඇතිවි නැතිවි නැති ියයාමක් විතරයි පින්වත් නිය අද්දකින්නේ ඉස්කන්ද ටිකක් ඇතිවෙලා නැතිවෙලා යාමක් මයි පේන්නේ පින්නත්නී. මෙ බඳු ආකාරයට ඉස්කන්ද ටික ඇතිවී ඇතිව නැතිවි නැතිව යාමක් නැතියෙන්නේ අන්මතන පින්නත්වී බුද්ධ දේශනාවය කියෙනන පඥ්ඥාකෝ ආවසෝ අභින්ත්තා පරිින්්ඥත්තා පහනත්තා කියල ෙනනොනීද. විශේෂඥානය ලබා ගැනීම මේ ප්‍රඥාව දැඟිලේ විශේෂඥානය කියන්නේ අ අුම් රප සියුම් තමා තුළ හටගත්ත පලවිනිදිහා නංගටික ඇතුළේ ඉට පසසි තවච්චතකින් බලනවා ස්කන්ද ගතවීම. ඒ ස්කන්දගත ඇති ඇ නැති නැතිව අන විදිය දකිනවා අන්නේකට තමයි කැනැබින් නත්තා කියලා. එකට පරිඥත්තා කියල කියන පරිඥත්තාැන පූර්නවබෝධ දෙමකද පූර්නවබෝධ ඒස්කන්ද ටික අනිච්චානු පස්සී විහරති, අනත් අනිච්චානු පසී විර ිරගානු පස්සේ විහරති, නිරෝධානු පස්සී විහරතිී. නිච්චානු පස්සේ විරාගානු පස්සේ නිරෝධානු පසේ පටිමිසක්ගානු පසසි කියලා හත්තර දැනකදී එයාට විදර්ෂනා කරන්න පුළුවන් හැකයාාව වෙනවා. ස්කන්ද ටි කාහු වෙනවා අභිනඥත්තා ඒ ස්කන්දටි නිචානු පස්ස විරානු පසේ නිෝධානු පසේ පටිනිසක්ගානු පසසි කියෙ බලන්න පුලුවන් පාරීඥත්තා. එතකොට එත්තකොට උපයේ උපාදාන අභිනිිවේ සානු සේ ස්කන්දටි ඇසුලු කරගනෙන යන්තමින් හරිදි බනං සාම්පූරණයම කැඩිලනෝ පහනත්තා. ඔන්න ඔය විදිහයට දකින ශ්‍රාවකයා තුළ මතු වෙන සම්මාධිට්්‍යිය පියවර ටිකක්තියෙනවා. ඒ සම්මාධිට්ටයේ පියවරටික අපිීළඟ දේශනාවිදි කතා කරනවා. එතවට මෙන්න මේ විදිහයට ප්‍රචඥාව මෝරනෝ දැටිටි ප්‍රඥාව ෝරනව වරදදින්න විදික්මනය ශ්‍රාවකයට. අවබෝධය කරා එකතු වෙන දක්ෂකමක්කයේ ශ්‍රාවකයා තුළ මත්තු වෙනවා. එ බඳු අවබෝධාත්මක හැකියාවක් පිණිස මේ හෝරාවක ධර්මාණු ශාසනාව. හැம்මත් දෙனாටம் முපකාරவே வாகிලப்பி දේශணාව,